සමාකට බුද්ධගය වෙනකොට මම රාත්‍රී කාලේ මේ විදියට දිගටම වැඩ ඉන්නවා. මේ කොන්ද කෙලින් තියෙන්න ඕනේ. හැබැයි තමාට මෙහෙම එරමිනිය කොටාගෙන හරි මෙහෙම ඉන්නකොට ඒවා අමාරු වුණොත් ඉතින් අමාරුව අල්ලගෙන ඉන්න එපා. අපිට හුරු නෑනේ මේ යුගේ ගොඩාක්ම අපි බිම ඉන්දියාවේ නම් කට්ටිය බිම ඉඳගෙන පුරුදුයි. ඒගොල්ලන් බිමම තමයි ඔක්කොම ඉඳගන්නේ. හැබැයි අපිට එහෙම වදයක් දෙන්නේ නැති ඉරියව්වක තමයි මේ විශේෂම සමාධිය වඩනකොට ඇඟ ගැන හිතෙන්නේ නැති ඉරියව්වක පෝස්චර් එකක ඉන්න ඕනේ. ඒතකොට මේ සමාධියට යන විදියට මේ සක්මන් කරනකොට සක්මනේදී තමයි ධර්මයේ ගොඩක් මෙනෙහි වෙන්න ඕනේ. එතනදී අර මම අර කියපු ඒ අර පාලියෙන් කියලා පොඩ්ඩක් තේරුම කිව්වා ඒ සති සම්පජඤ්ඤය තව වෙන සූත්‍ර වලින් කියවන දේ ඔය සක්මන් කරනකොට ඒතනට ගන්න ඕනේ. ඒ ගන්නකොට පින්වතුනි සාමාන්‍යයෙන් දැන් ගොඩක් අය ට්‍රේන් වෙලා තිනවා මෙතන මේ ශාරීරිය දිහා බලන්නේ මේක උස්සනවා පල්ලෙහාට දානවා මම දැන් ඒක ගොඩක් ඒක නෙමෙයි මං වඩන ක්‍රමේ පින්වතුනි අපි වඩපු ක්‍රමේ අනුවන මේක නැචරලි යෝනිසෝ මනසිකාරයකම ඇතුලෙන් එන්න ඕන අවබෝධයක්. ඒතර ඇතුලට කිව්වම හිත කාය පැත්තට ෆෝකස් වෙච්ච මෙහෙම මේ මොනවාද දැන් ඕකට ළඟම දෙන්න පුළුවන්. අපි සමහර වෙලාවෙ මම අර කිවි ඉස්කෝලේ යන කාලේ හරි ඔහම ප්‍රශ්නයක් ආවම අපි උත්තරේ නෑ වෙලාවෙ. ඒතර අපි වෝක් එකට යනවා. ඊට පස්සේ හිතන්නේ නැතුව ඊටම ටක් ගාලා උත්තරේ එනවා. අන්නේම හිතන්නේ නැතුව හිතන එක ඇක්ටිවේට් වෙන්න ඕනි. ඉතින් ඔය සක්මනේදී මේක හැබැයි ඇත්තටම සති දෙකක්වත් ඕනේ වෙනවා. ඒක හරියට මේ ග්‍රහණය කරගන්න මොකද්ද මේ වෙන්නේ කියලා. ඊකයි මම පළවෙනි ගිම අර වෝක් එකට යනවා වගේ යන්න කියලා කොහෙද මේ පාක් එකට හරි shopping mall එකට අන්න එහෙම relax වෙන්න පුරුදුලා යන්න ඕනේ. එහෙම පටන් අරන් තමයි පොඩ පොඩ build up කරලා අර පදම හැදෙන්නේ. ඊට පස්සේ අර මේ මින්නකොට වර්තමානයේ මතක් කරලා මේ දැනෙන එක හොඳට experience කරන් ඊට පස්සේ සක්මන් ඔය වර්තමානයේ කියන එක වටිනවද රස්සාවල් කරනකොට ටක් ගාලා මේ දැන් ඔය හේලිස් වලදී මම මේ රස්සාව කරපු වෙලාවෙ ක්‍රිස්තියානි මල්ලි කෙනෙක් ඒ ක්‍රිස්තියානි උනාට යා හොඳයි යම අමුතුණියන් චරිතයක් තිබ්බා. ඉතින් යාට මම සමහරට ආගමෙන් තොරයින ඔය වර්තමානයේ අවධානය යොමු කරන කියන ප්‍රැක්ටිස් එක. ඉතින් ඒක යාට කිව්වම යාට ඔය කිව්වා අහගෙන හිටියා. දවසක් යා මට වඳින්න නැති එක පමණයි ගිහි කාලේ මේ අර ඔෆිස් යන කාලේ. වඳින්න නැති එක පමණයි කිනෝ ශානක යනෝ මංකෝ what happened? ඒත් යා කියනවා යාගේ තාත්තා කවලු කවුද කෙනෙක් pick up කරන්න කියලා කොහෙද මේ එයාපෝට් එකකින්. ඉතින් එයා ටිකක් වෙලාව ගාන්න තියලා ටිකක් මිනිත්තු පරක් වෙලා තමයි යන්න උනේ. යනකොට ලොකු ට්‍රැෆික් බ්ලොක් එකක්. දැන් පරක්කුවයි ට්‍රැෆික් බ්ලොක් එකත් එක්ක අනිවාර්යෙන්ම වෙලාව ඒ ෂොක් එකත් එක්ක එයාට මොනවත් කරගන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙනවා. අඩු ගානේ මොන දැන් කාර් එක එලවන එකවත් මොනවද දැන් කරන්නේ කියලා නිකන් ෆ්‍රීස් වෙලා වගේ ඉන්න වෙලා තියෙනවා. ඒ ඉන්න වෙලා හිටපු වෙලාවේ කපාට මන් දැන මාව මතක් කරලා තිනවා. ඒ කියන්නේ ඒතර මතක් වුණාලු මේ වර්තමානයේ මේ ඒ කියන්නේ කිව්වා නේද ශානක අර මේ මෙහෙම දැන් ෆීල් වෙන එක ඉස්සරහින් ඒවා ඇවිල්ලා නැහැ මං හිතන්නේ වෙච්චේවත් දැන් තාත්තා මේක පික් අප් කරන්න කිව්වා ඒක සද්දයක් විතරයි ඒකේ ඒක දැන් නැහැ ඒක මතකයට තමයි එන්නේ. හැබැයි දැන් මේ සීට් එක තර වෙනවා අන්න එහෙම මොහොතට යා නෝට් කරන්න පටන් ගත්තාම අන්න හිතට එකක් ආවා. ඒකට යට තියෙනවා මේක මහා පුදුම දෙයක්නේ. ප්‍රශ්නේ තියෙනවා හැබැයි ප්‍රශ්නේ දැනෙන්නේ නැති ටෙක්නික් එක චුට්ට අල්ලගන්න පුරුදු වෙනවා. දැන් මේක නම් ගොඩක් උදව් වෙයි මේ ඔක්කොම රිට්‍රීට් වලට වඩා නේද පින්වතුනි. මොකද මේක මුණ පාන් දෙනවනේ පින්වතුනි. දැන් මම හිතන්නේ හයිවේ වල යන්න වෙනවා. ඒවා දැන් එක ඩෙඩ්ලයින්ස් මේවා කරන්න වෙනවා පාඩම් කරන්න නම් එහෙමයි. මාසයක් විතර මම හිතාගෙන හිතන ඉවර කරන්න තියෙන එක. හැබැයි හෙට ඉවර කරන්න ඕනේ කියලා. හරිනම් මාසෙකට ඉස්සෙල්ලා ඉවර කරන්න ඕනේ. මමත් ඉතින් අර කවුරුත් මාව ප්‍රෙස් කරේ නැති ඉඳ මාත් භාවනා කර කර හිටියා ඔහේ ඒ පොත් ටික තියාගෙන. ඊට පස්සේ දැන් මම මේ වගේ ටෙන්ෂන් මුණ පාලන්නේ. ඉතින් මට භාවනාවත් අමතක වුණා නිකන් මාව ගල් ගැහිලා වගේ තිබ්බා. පස්සේ ඒ කාලේ මම හැන්දෑවේ ජර්මන් සමාජයේ උපස්ථාන කරන්න යනවා. එතකොට දවල් රස්සාව තාත්තාව සතුටු කරන්න රැට ජර්මන් සමාජයේ නිදිමන්නවා ඒ කාලේ ඇත්තටම. දැන් මම මෙහෙ වගේ නයිට් ජොබ් නෙමේ
අර වගේ නිවන් මගයි පුණ්‍ය බලයයි ඒ ටික කරගෙන ගියාර අඩුවක් වෙන්නේ නැතුව රස්සාවේදී අර විදියට. ඉතින් මම දැන් එදා කෑම කාලා gedara වජිරාරාමයට වඩිනවා, ඒ කියන්නේ වඩිනවා කියන්නේ යනවා ගිහි කාලේ. මම දැන් යන්නේ කියන්න මට අද උපස්ථානය කරන්න බෑ කියලා අනිත් ස්වාමීන් වහන්සේට ඒක මෙසේජ් එක දෙන්න. මට එච්චර පීඩාවකින් මම හිටියේ. මම ඒ අර වැල්ලවත්තෙන් හැමෝම එනකොට වඩිනකොට මට නිකන් සෝම්බි කෙනෙක් වගේ මොනවත් කරගන්න බෑ, නිකන් හරි මහන්සි, නිකන් වැටිලා වගේ. පොඩ්ඩක් මතක් වුණා මේ භාවනාව ගැන. ඒ වෙලාවේ මතක් කරා දැන් මොනවද මට පේන්නේ? වාහන ටික පේනවා. ඒ ටික බලන්න පටන් ගත්තා. ඊට පස්සේ වාහන පේනවා, වාහන ශබ්ද ටික ඇහෙනවා. එතකොට ඔළුව මේ හරියේ ඔන්න ඔළුව කැක්කුම තියෙනවා. එතකොට බැලුවා තිතවිල්ලෙන් මම දකිනවා හෙට අසයින්මන්ට් සයිස්මන්ට් එකත් පේන්න පටන් ගත්තා. එතකොට මේ හරියටම රිදෙන හරිය පේන්න පටන් ගත්තා ඔළුවේ. එතකොට බැලුවා හැම තියෙනවා, ලේ තියෙනවා. ඊට පස්සේ මස් ටික, ඒ පින්තූර වගේ පේන්න පටන් ගත්තා, කට්ට තියෙනවා. මොකද උස් පොඩි සාහනයක් එන්න පටන් ගත්තා ඒ ටික පිච්ච කරනකොට. ඊට පස්සේ එහෙම එහෙම ටික මම ඉතින් අර සාහනයක් එන ඉඳ ටක් ටක් ගාලා තව තව ඒ තියෙන විදිය බල බල මෙහෙම මිනී කර කර අර වජිරාරාමේ මොනවාද ගේට්ටුව ගාවට එනකොට පුදුම ෆ්‍රෙෂ්, ඒ කියන්නේ පුදුම පවර් එකක් එන්න පටන් ගත්තා. නිකන් අර භාවනාවත් එන්න පටන් ගත්තා, නිකන් පා වෙනවා වගේ අර ගති ඔක්කොම නැති වෙලා. පස්සේ මම අර මේ උපස්ථාන එහෙම බාරගත්තා. මට දැන් හෙට ප්‍රශ්නයක් තියෙනවා. හෙට නිකන් දැන් ඔය අවස්ථාවේදී එල්ලුම් ගස් යනවා වගේ දෙයක් තමයි, ඒ කියන්නේ ඔෆිස් එල්ලුම් ගස්. ඉතින් කොහොම හරි ඒව නැහැ, මොනවත් කල්පනාවේ නැහැ. අර මනසේ අමුතු නිකන් ප්‍රබෝධයක්. මම හිතන්නේ භාවනාව ඕනතරම් වැඩියෙන් කළා බයටත් එක්ක. කොහොම හරි ජර්මන් සාංශික උපස්ථානෙත් කරා. එහෙම කළා ඔෆිස් එකට ගියා. එතකොට ෆිනෑන්ස් කන්ට්‍රෝලර් ගාවට තමයි යන්න තියෙන්නේ. එයා ගාව එයාගේ ඔෆිස් එකට ඉතින් මං ගියා. හැබැයි අරක අර එනර්ජි එක වැඩ කරනවා හරියට. ඉතින් ගිහිල්ලා මං කිව්වා මේ I have not finished my assignment yet. එහෙම කිව්වත් එක්කම මෙයා කිව්වා when you have finished you can hand over කියලා. ඉතින් සාමාන්‍යයෙන් පින්වදිනේ දැන් ඕක මිරකල් එකක්. මොකද මිරකල් එකක් තමයි අතරම. හැබැයි මං දන්නවා දැන් එහෙම ධර්මයේ හැසිරෙනකොට ධර්මයේ වාසය කරනකොට miracles ඇති වෙනවා. ඒ කියන්නේ අපි හැම කරන්නේ කරපු කෙනෙක් දකින් දන්නවා අద్భుත දෙයක් වෙනවා. බය වෙන්නේ නැතු විදියම අමුතු දෙයක් සෝභා ධර්මෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. බය වෙන්නේ නැති වෙන්න නම් ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න දෙනවා. ඉතින් කොහොම හරි මම බොස්ට කිව්වා, මේ කියන්නේ අපේ ජෙනරල් මැනේජර් කිව්වම "Go please but still you try to finish it." යා බයල හිටිය අපේ assignment එක මෙයා කරා එහෙම කියලා. ඉතින් ඔන්න ඔහම අවස්ථාවක් තිබ්බා ඔෆිස් එකේදී.